ගෞරවනීය ස්වාමීන් වහන්ස ඊළඟ ප්‍රශ්නය අත් වශයෙන්ම ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි නමුත් පළවෙනි ඒ කොටසට ස්වාමීන් වහන්සේ දිග පිළිතුරක් ලබා දුන්නා දීර්ඝ වශයෙන් මුල ඉදම්ම ඒ අනිත්‍ය භාවනාව වැඩි වීම සම්බන්ධව ඉතින් මම කැමති ප්‍රශ්නයේ දෙවෙනි කොටස සඳහා ඔබ වහන්සේගේ අවධානය යොමු කරන්න ඒකෙදී අපි බලාපොරොත්තු වෙන අපි දන්නවා අපේ ජීවිතයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපි ආවේගශීලී භාවය අපිට පාලනය කර ගැනීමට නොහැකි බව ගෞරවනීය ස්වාමීන් වහන්ස අප සිත තුළ මතුවන්නා වූ ආවේගශීලී භාවය සමග ධර්මයේ මුසු කරන්නේ කොහොමද එදිනදා ජීවිතයේදී මෙහෙමයි මාත්‍යෝ ඉතින් ආවේගශීලී භාවය කියන්නේ ද්වේෂය ව්‍යාපාදය කියන කාරණේ නේද චංචල ස්වභාවය ඉතින් අපි දකින්න ඕනේ නිරේතුරුවම මේ ද්වේෂය ව්‍යාපාදය කියන්නේ පස්සේ කියන කාරණේ පස්සේ කියන්නේ කාරණා තුනක් එකතු වෙනවා මොකද කාරණා තුන අධ්‍යාත්මික රූපයක් බාහිර රූපයක් විඥානයක් එකතු වෙනවා අන්න ද්වේෂය සකස් වෙනවා කනත් බාහිර රූපයක් විඥානයක් එකතු වෙනවා අන්න ද්වේෂය සකස් වෙනවා මනසත් බාහිර රූපයක් විඥානයක් එකතු වෙනවා අන්න ද්වේෂය සකස් වෙනවා එහෙනම් ද්වේෂය කියන්නේ මේ කාරණා තුනයි දැන් මම හොඳට මෙතන වාඩි වෙලා ඉන්නවා වාඩි වෙලා ඉන්නකොට ඔන්න අකමැති රූපයක් එනවා අකමැති රූපයක් දැක්කා කියන්නේ මොකද්ද ඇහැ අධ්‍යාත්මික රූපයක් බාහිර රූපයක් විඥානයක් එකතු වෙනවා පස්සේ ළඟදිම පස්සේ නිත්‍ය වශයෙන් ගන්නවා අන්න ද්වේෂය සකස් වෙනවා එහෙනම් ද්වේෂය කියන්නේ ව්‍යාපාදය කියන්නේ මේ චංචල ස්වභාවය කියන්නේ මොකද්ද අපි නිරේතුරුවම පස්සේ ළඟදී ඒ රූපේ නිත්‍ය වශයෙන් ගන්නවා තේරුණාද එතකොට දැන් බලන්න මම මෙතන වාඩි වෙලා ඉන්නවා මට කවුරු හරි පිටිපස්සේ ඉඳන් බයිනවා බයින වචනත් ඇහෙනවා බයින කෙනාත් මට දැනෙනවා මම ඇසුනා කියන තැන නවතිනවා ප්‍රශ්නයක් වෙනවද නැහැ මට බයින ඇහෙනවා නමුත් මං ඇසුනා කියන තැන නැවතුණා ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ පස්සේ ළඟ නැවතුණා මට රූපයක් දකින්න ඒක අකමැති රූපයක් මම දැක්කා කියන තැන නවතිනවා ඉන් එහාට යන්නේ නැහැ මට මේ මේ සිතුවිල්ලක් සකස් වෙනවා දැනෙනවා මම දැනුණා කියන තැන නවතිනවා ඉන් එහාට යන්නේ නැහැ ඒක තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ එහෙනම් ද්වේෂයේ ව්‍යාපාදයේ චංචල ස්වභාවය කියන්නේ මොකද්ද පස්සය මේ කාරණා තුනක් එකතු වෙනවා මේ කාරණා තුන එකතු වෙන මොහොතේම අපි දක්ෂ වෙන්න ඕනේ මේ පස්සය අනිත්‍යයි කියලා දකින්න දැන් ඊයේ දවසේ කේන්තියක් ආවා කියලා හිතන්නකෝ ඒ කේන්තිය අද තියෙනවද අද ඉඳන් මේ මොහොතේ ඉඳන් ඊයේ දවසේ ආපු කේන්තිය දැක්කොත් එහෙම මොකද්ද හිතන්නේ අනේ අපරාධේ මං ඊයේ කේන්ති ගත්තේ කියලා නමුත් බලන්න දැන් මේ කේන්තිය ඔබට අයිති නැහැ කියලා ඔබ දන්නවා කේන්තිය ඔබට අයිති නැති වුණා ඊයේ කේන්තිය නිසා සකස් කරගත් ආ වූ අකුසලය විපාකයේ පිණිස ඔබ පිටිපස්සේ තියෙනවා එහෙනම් බලන්න මේ ජීවිත කාලය තුලදී ඔබ කොච්චරනම් කේන්ති ගන්න නැද්ද නමුත් ඒකම කේන්තියක්වත් දැන් ඒ අතීතයට හිත යොමු කරද්දී ඔබට අයිති නැහැ. කේන්තිය ඔබට අයිති නැති වුණත් ඒ කේන්තිය නිසා සකස් වුණා වූ අප්‍රමාණ අකුසල් විපාකයේ පිණිස ඔබ පිටිපස්සේ තියෙනවා පින්තුනි. ඒ නිසා හෙට කේන්තියක් සකස් වුණත් ඔබ දකින්න මේ කේන්තිය මට අයිති නැහැ කියන කාරණය. තේරෙනවද? මේක මට අයිති දෙයක් නෙමෙයි. මේක පස්සේ නිසා සිද්ධ වෙන්නා වූ දෙයක්. ඒ නිසා පස්සේ ඔබ නිත්‍ය වශයෙන් ගන්න එපා. හැම වෙලාවම දැක්කා කියන තැන නවතින්න ඇසුනා කියන තැන නවතින්න දැනුණා කියන තැන නවතින්න ඒ කියන්නේ පස්සේ ළඟ ඔබ නවතිනවා පස්සේ ඔබ තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ තෘෂ්ණාවෙන් තෙත් කළොත් තමයි ඒක සංස්කාරයක් බවට අපි පත් කරගන්නේ ඒ වගේම නිරතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය මායя හැටියට දකින්න කියලා මොකද රූපය මායя හැටියට අපි දකින්න දක්ෂ නැහැ දැන් එක මහත්යෙක් ඇවිල්ලා කිව්වා හාමුදුරනේ අපේ ගෙදෙට්ට ස්වාමින් වහන්සේ නමක් ටිකට් පොතක් විකුණන්න ආවා මේ ළමා නිවාසෙට ආධාරයක් පිණිස දැන් මේ ආපුවාම මේ මහත්යා ටිකක් දුෂ්ටිගත මහත්යේ මේ මහත්යා මොකද කරලා තින්නේ මේ ස්වාමින් වහන්සේට බැනලා එලෝලා ඕගොල්ලන්ට සල්ලි පරිහරණය කරන්න බෑ මේවා කරන්න බෑ මෙහෙම කියලා බැනලා එලෝගෙන තිනවා බැනලා එලෙව්වා විතරක් නෙමෙයි එයා මේක නැවත නැවත හැමෝටම කිය කියා තව තවත් මේක සතුටු වෙනවා ගැටෙනවා දැන් බලන්න කොයිසම් අකුසලයක්ද මේ මහත්යා සිද්ධ කරගත්තේ කියලා. ස්වාමින් වහන්සේගේ වැරද්දක් තියෙන්න පුළුවන්. නමුත් ස්වාමින් වහන්සේලාගේ වැරදි හැදීම ගිහි පින්වතුන්ලාට බාර කරලා නැහැ බුදුරජාණන් වහන්සේ කොතනකදීවත්. ඒ නිසා මේ මහත්යා මොකද මේ කරගත්තේ රූපය මායя හැටියට දැක්කේ නැහැ. ඒ ස්වාමින් වහන්සේ එනකොටම මේ ඉන්නේ මායя කියලා දැක්කනම් මේ මහත්යා මොකද කරන්නේ? හාමුදුරනේ මගේ ළඟ ටිකට් එකක් ගන්න සල්ලි නැහැ. ඒ නිසා මට ගන්න විදියක් නැහැ කියලා හාමුදුරංග පිටත් කළා. නැතනම් ටිකට් එකක් ගන්න පුළුවන් නම් ටිකට් එකක් අරලා හොඳයි හාමුදුරුවනේ කියලා පිටත් කරලා අරින්න. එහෙනම් ප්‍රශ්නයක් මතුවෙනවද?
නැහැ. ඇයි එහෙම ප්‍රශ්නයක් මතු කරගත්තේ? රූපේ මායя හැටියට දැක්කේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මගේ රූපයත් මායя හැටියට දකින්න කියලා. මොකද එහෙම නැත්තම් ඒ රූපය නිසා ඔබ අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා පිණිස. ඒ නිසා අපි ඉදිරියට මොන රූපයක් ආවත් එයා තරහකාරයෙක් වෙන්න පුළුවන්, මිත්‍රයෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්. හැම වෙලාවම අපි දක්ෂ වෙන්න ඕනේ රූපය මායя හැටියට දකින්න. දැන් ඔබ අකමැති කෙනෙක් ඔබ ඉස්සරහට එනකොට ඔය ඉන්නේ මායя කියලා ඔබ දැක්කනම්, මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ රූපය මායя කියලා. මේ ඉන්නේ මායя කියලා දැක්කනම් ඔබ සූදානම් වෙනවා මං මෙයා නිසා කේන්තිය සකස් කරගන්නේ නැහැ කියලා. ඒ නිසා එක පැත්තකින් රූපය මායя හැටියට දකිමින් ඔබ හික්මෙන්න. අනිත් පැත්තෙන් කේන්තිය කියන්නේ පස්සය, පස්සය නිත්‍ය වශයෙන් ගන්න නැතුව පස්සේ අනිත්‍යභාවය දකිමින් කේන්තිය මග හැරලා යන්න. එහෙම නැත්නම් ඇසුනා කියන තැන ඔබ නවතින්න, දැනුනා කියන තැන නවතින්න, දැක්කා කියන තැන තින්න, ඉන් ඉස්සරහට යන්න එපා පිණිස. ඒ නිසා කොයි ආකාරයෙන් හෝ ඔබ ද්වේෂය කියන කාරණයෙන් මග හරගන්න, ලෝභ ද්වේෂ මෝහ කියන්නේ බලවත් අකුසල මූලයන් පිණිස. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්ම බලවත් කියලා. මේ මනෝ කර්ම කියන්නේ මොකද්ද? අකුසල මූලයන්. අකුසල මූලයන් කියන්නේ මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ. ඔබ කොච්චර දවස ගානේ සිල්පද පහ සමාදන් වුණත්, සීලයට වටිනාකමක් දෙමින් සිල් සමාදන් වුණත්, ඔබ ලෝභ, ද්වේෂ, මෝහ සිතුවිලි ඇති කර ගන්නවා නම් ඔබ සමාදන් වෙන්නා වූ සීලය හැම මොහොතම ඔබ දුර්වල කර ගන්නවා පිණිස. සීලයේ අර්ථය ඔබට මතු කරලා දෙන්නේ නැහැ. මොකද සීලය තුලින් රැකෙන කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්මයි බලවත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඔබ සීල් සමාදන් වෙලා සිල්පද කොච්චර ආරක්ෂා කළත් ඔබ ලෝභ, ද්වේෂ, මෝහයන් ජීවිතය තුලින් සිද්ධ කර ගන්නවා නම් ඒ කරන මොහොතක් පාසා සීලේ ශක්තිය ඔබ දුර්වල කර ගන්නවා පිණිස. සීලේ ශක්තිය දුර්වල කර ගන්න. ඒ නිසා ද්වේෂයට ජීවිතේ එන්න දෙන්න එපා. ද්වේෂය කියන්නේ හරි භයානක තැනක් පිණිස. අපි ද්වේෂය ජීවිතේ තුලින් පුරුදු කළොත්, මොකද සමහර වෙලාවට අපි සීලෙන් දුර්වලභාවයට පත් වෙලා මැරෙන වෙලාවක් ආවොත්, සමහර විට දොස්තර මහත්තයා ඉන්ජෙක්ෂන් එකක් ගන්නකොට ඒ මොහොතේම ද්වේෂය සකස් කරන් මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟ ඉන්න උපස්ථායකයා අතින් වරදක් සිද්ධ වෙද්දී ඒ නිසා ද්වේෂය සකස් කරගෙන මැරෙන්න පුළුවන්. ඒ නිසා ද්වේෂය ජීවිතයට පුහුණු කරන්න එපා. මොකද ද්වේෂයයි ති යක්ෂයාටයි, ඒ වගේම තිරිසන් ලෝකයටයි, සර්ප කුල වලටයි ද්වේෂයයි ති භයානක අකුසලයක් ද්වේෂය. ඒ නිසා හැකිතා මේ ද්වේෂය සංස්කාරයන්ගේ තියෙන ආ වූ ඒ විසම බව දැකලා අයින් කර ගැනීම අපිට යහපතක් වෙනවා.